नमो तस्से भगवते अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से तसिदं सम्मुखी भूतं यं लोकस्मिं सुदुर्लभं मनुष्य पाटिलावोचे सदमस्सच देशना अलं वायमितुं तत्त अतकामेन जंतुना हरादित्य हिमियन प्रमुख मे मोहते आप सह संबंध विन्नाउ अबट सवन दिन्नाउ सदैवर पिन्नतमे उन्हांसे माता कल फरदी मिन पिरात तावक देवतावक में सुम ताक्षणे उससे आपी महिषितम उबर संबंध बना में वधु ताक्षणे आप में वकवानो तुल में मतनतम में रूप है निगुण दुर्जने ताक्षणे आप में वकवानो तुल तिबी मम गुड़ाक पटिनुआ उबर पमन अपनो लांका वासी इंता අපි හැමෝම ඉන්නේ තම තමන්ගේ තැන්වල. වජිනී ස්ථානවලට යන්න මාධ්‍යවලට යන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ මාධ්‍යයන් තිබෙන නිසා අවශ්‍යයිට ධර්ම සාකච්ඡාවන්ට ධර්ම දේශනාවන්ට සහ සම්බන්ධ වෙන්න කිසිදු බාධාවක් නැහැ. මම මේ ගාතාවක් ගත්තට මේ ගාතාව වටා විතරක් නෙමෙයි මේ ගාතාව මුල් කොටගෙන ඇයක කාලයක් යම් යම් අදහස් ටිකක් ගොනු කරන්න සූදානම් වෙන්නේ සමහර විට වර්තමාන සිදුවීම් වලටත් ගලපන්න ගැලපෙන්න පුළුවන් අපි මෙලෝ උපත ලැබනවා මව්පියන්ගේ දරුවන් වශයෙන් දරුවෝ අධ්‍යාපනය ලැබනවා මොලේ පවතිනා වූ යමක් අටහා ගැනීමේ දක්ෂතා දුර්වල කම් අනුව दक्षादक्ष वर्ग करके जीवत्न मरणीट पत्न दक्ष जीवत्न अदक्ष जीवत्न जीवनोपाय सपसागा दक्षक मधुन जीवनोपाय अपहसुई आदाय तत्व दक्ष मधुन जीवनोपाय अपहसुई आदाय तत्व आगमिक भव कि निपदिला नोमेरे जीवत्न आसानी सा जीवित अवसाने दवा इट अवश्य पहसु काम सल सागा जीवित अवसाने एहम आयट एवन मे जीवित एलिन्न गटेन्न ओन कारण सिद्ध लाइवर अत हरिन्न तेरे इन साट जाति आगमकट सीमा अगमेत्न मरण पत्न इन मत मम दिन जीवित मम तवद परिवाहिर पेनेन नोपेनेन सत्यो गेन की अन्नदान्ने पेनेन सत्यो तिपदुन हम काल बीला पर्पेट उहदला जीवित अवसाने महालु इला मियानो बुद्रजानन महांसे वदारनो ए मिनिस उन्त मनिस मिनिस वर्ग्याद में इन गमने दी सम्मुखी भूत विनोने तम मुन गहनो सामुखी भूत लोके पावती दुर्लभ करुण देखा लोकस्मिन दुर्लभ सुदुर्लभ अतिशय दुर्लभ एक मे अमतन मट सह बट तिबिन मे मनस प्रति लाभे देखता माई तथागत वरु लोट हिलिकलाऊ सदहम मावत विवरवीम सद्दम्मस्सच देशना अर्मं पेरकता कलवु कारणावेदी अध्यापने दक्षकम वृत्ति है क्या वतुल सद्दम्मस्सच सहित गमन अपने में नेतु गमन आगे नमुत में सद बौद्ध कियने के हो बुद्धुन महान से संबंधी में कियने कारणे हो तवत में जीवित एक तो कर रहे तवत पैदा तीनों और आपे कथा कर पे कार्तिक सहजीवित एक
ඒක තුල අධ්‍යාත්මිකයේ පිළිබඳ අවබෝධයක් නැහැ අධ්‍යාත්මික විනාශ වෙනවා නැත්නම් පිරිහෙනවා ආගමික ජීවිතයේ කියන එකේ පවතින අධ්‍යාත්මික පැත්තකුත් රැකගෙන යාමක් සහ පාරිශුද්ධත්වයක් එතකොට තථාගත බුදුපියාණන් වහන්සේ වදාහරන්නේ මේ අපට ලැබී තිබෙනා වූ මිනිසත් බව සමග නිර්වුල්ම සදහම් හමු වෙනවා නම් නිර්වුල්ම මොකද ලෝකේ පුරා සදහම් තියෙනවා බුදු ධර්මයේ නමුත් මා දකින්නේ නැහැ ඒ සියල්ල නිර්වුල් බව මෙන්න මේ හේතු දෙක එකතු වීමට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා මිනිසාට බුදුන්ගෙන් වැඩක් ගල වැඩක් කරගන්න පුළුවන් දුර්ලභ ගණයේ අවස්ථාව ක්ෂණ සම්පත්‍ති 8කට දුෂ්ට උෂණ අන්නම් ක්ෂණ සම්පත්‍ති 1කට දුෂ්ට උෂණ 8ක් තියෙනවා මිනිසත් බව ඇතුළෙත් තියෙනවා නිරේත් තියෙනවා බඹලවත් තියෙනවා ඒ කොටස් ඒ විස්තර අපිට අවශ්‍ය නැහැ මොකද අපි එතන නොමන ඉන්න නිසා අන්ධ බුද්ධික භාවය නිත මිත්‍යා දෘෂ්ටික භාවය සදහම් හමු නොවීම ආදී කාරණා එතකොට දුෂ්ට ක්ෂණ 8ේ උපන් ණයට අර සම්මුඛී භූත වෙන කරුණ දෙක හරියන්නේ නැහැ. බුදුන්ගෙන් සහ ධර්මයෙන් වැඩක් ගන්න බැහැ. ඔවුන්ට ඉතින් අර අනිකුත් ආගම්වල උගන්වනා වූ සමාජ සුබ සාධනෙ අපි බුදුහාමි උගන්වනා වූ පින් කිරීම නැත්නම් මේ සේවය මෙහෙවරක් වශයෙන් සලකා කටයුතු කිරීම තුළ ලෞකික තෘප්තිමත් භාවයකින් ඉන්න පුළුවන්. පරලෝක ජීවිතයේ යක් තිබෙන නිසා සුගතිගාමී පැත්තට හරවා ගන්න පුළුවන්. ඊට එහාට මේ බුදුන්ගෙන් උදුන් පහළ වී එලි කර දෙන්න වැඩක් ගන්න බෑ. නමුත් මම දකින්නේ මේ ලෝකේ අර දුෂ්ටක්ෂණලාභීන්ට කරගන්න බෑ. ක්ෂණ සම්පත්ති ලාභීන්ටත් එහි අගයක් නෑ. ක්ෂණ සම්පත්ති ඔබට ලැබී තියෙන්නේ එක පැත්තක් වෙන්න පුළුවන් මනසකම පමණයි. සදහම් හොයන්න සමහරු හිමාලයට යනවා සමහරු ඇමරිකාවට යනවා සමහරු තව තැන් වලට යනවා මම නම් කල්පනා කරන්නේ සදහම් හොයන්න තෙරවාදී ශ්‍රී ලංකාවේ පවන තෙරවාදී ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් පාලි ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් නිර්වුල්ව වටහා ගන්න ඕන එයින් කියන්නේ බාහිර ලෝක සිදුවීමක් ගැන නෙමෙයි ඔබ සහ ඔබේ සිත කය ගැන ඔබ සහ ඔබේ සිත කය ක්‍රියාත්මක වෙන්නේ යම් ආකාරයක්ද ඒක අරකින් විග්‍රහ කරන ආකාරය ඔබට ගලපා ගන්න ඕනේ. එතකොට බුදුන් වහන්සේ වදාළ බුද්ධ වචනයේ හොඳ මාටුවාව මම දකින්නේ මේ සිත සය දෙකේ ක්‍රියාකාරීත්වය. මේ අටුවාව තමයි අරක ලෙහන්නේ. බුදුන් වහන්සේ වදාළා දෙ. මම ඒකට නමක් දීලා තිනවා පංචස්කන්ධ අටුවාව කියලා. පංචස්කන්ධ අටුවාව වරද්දාගත්තොත් අර දහම ලෙහන්න බෑ. අනමේ තෙරවාදී ත්‍රිපිටකයේ පව පංචස්කන්ධයට වව හරියට ලෙහෙන්නේ නැතුවම අනිත් ලෝකේ තියෙන ත්‍රිපිටක වල කොහොම ලෙහෙන්නවද නැද්ද කියන්න අමාරුයි. ඒකයි මම කියන්නේ සද්ධම්මෝ පරම දුර්ලභෝ කියන පදේ සිද්ධාර්ථ කතාව චරිතය කියන්න පුළුවන්. ශාසන ඉතිහාසය කියන්න පුළුවන්. බෞද්ධ සංස්කෘතිය කියන්න පුළුවන්. පොතේ සඳහන් ත්‍රිලක්ෂණ චතුස්සත්‍ය පටිච්චසම්පදාය වචනින් කියන්න පුළුවන්. මේවා පාසලේ දහම් පාසලේ පිරිවෙනේ ඉගෙනගෙන උපාධිය ගෞරව උපාධිය දක්වාම ගියායත් ඉන්නවා දක්ෂය. නමුත් මම දකිනවා මහාචාර්ය ඩබ්ලිස් කරුණාරත්න ශූරීන්ටවත් අගමහා පණ්ඩිත ආනන්ද මෛත්‍රී නාහිමියන්ටවත් ප්‍රායෝගික වෙන්න බැරි වුණයි කියලා. එච්චර දැනුමක් තනුණා. අනිත් අය ගැන කවර කතාද? ආනන්ද මෛත්‍රී නාහිමියනුත් බෝධිසත්ව පාරමිතාවක ඉඳලා අන්තිමටම මහලා තිනෝ අමාර්ගඵල ලාභී වුණා බෝසත් පාරමිතාව අතහැරියයි කිව්වයි කියලා මේක සමාජයට යන්න දෙන්නේ නැත්නම් මොන කාරණයක්ද මන්දා. ඉතින් ඒ නිසා මේ සද්ධම්මෝ පරම දුර්ලභෝ කතාව ටිකක් ලේසි එකක් නෙමෙයි ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒ වගේම Taman කියන්නේ සදහම් කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා අපිට මේ ලබාගත් කටයුත්තේදී ලංකාවේ හිටියත් තව දැනක හිටියත් ලංකාවේ නම් ලංකාවට මෙහෙවරක් කරන්න පුළුවන් හැකියාවෙන් ලෝකේ නම් අපි ප්‍රජාවට මෙහෙවරක් කරන්න පුළුවන්. තමන්ගේ ජීවන උපාය සලසා ගන්න. නමුත් අර ආලංවාය මෙතුන් තත්ත එහිලා උත්සාහ කිරීම සුදුසුයි. ඔබටද? තමා
ගලවා ගැනීමට. තමා මොනවෙන් ගලවා ගන්නටද? සමහරට මරණයෙන් ගලවා ගන්නට විය හැකි, සමහරට දුකින් ගලවා ගන්නට විය හැකි. මරණය කියන එක අර මේ මේ දවස්වල සෙවනැලි පා වෙනවා ලෝකෙ පුරාම හැම දෙනා පිටිපස්සෙන්ම කොරෝනා වසංගතය නිසා ඒ භීතියෙන් ඇලලීන්. ඒකෙන් හෝ නැත්නම් කවදා හරි දවසක මොකද්ද අපේ අවසානය ජීවිතේ තියලා යන්න වෙන්නේ. නමුත් මේ ජීවිතේට ජීවිතේ තියලා යන්න ලෑස්ති වෙන මොහොත අන්තිම මොහොතට තියලා යන්න බෑ. එනිසා ජීවිතය තියලා යන තැනට කටයුතු කරගන්න එකක්, බය නැතුව තියලා යන්න පුළුවන් තැනට කටයුතු කිරීමක් ජීවිතය තුළ ගෙනියන්න ඕන කියලා මම දකිනවා. අන්න ඒ සඳහා තමයි නිර්වෝල් සදහම් අවශ්‍ය වෙන්නේ. දැන් මේක මම මෙහෙම උදාහරණිකුත් කිනුත් කියන්නම්. අංගුත්තර නිකායේ නකුලපිටු කියලා පොඩි සූත්‍රයක් තියෙනවා. මේක තියෙන්නේ බුද්ධ කාලීන කතාවක්, සිද්ධියක්. ඊට පස්සේ තියෙනවා ගැඹුරු කතාවක්. සිද්ධිය වුන් නිවලක්. සැමියා රෝගාතුර වී මරණාසන්න වී පරලෝ යන සූදානම් වෙලා. උන් දෙදෙනාම බුදුන් වහන්සේ ඇසුර ලබා නිවසේ දන් දුන්, ධර්මශ්‍රවණය කළ, සිල් සමාදන් සහ තව එහාට මාර්ගඵලලාභීත්වය පවා තිබුණායි කියලා පෙන්වන නිවලක්. මේ දෙන්නගේ කතාව මේ සමාජයට ඇවිදින්නේ නැහැ. මම මේ දවස්වල මේක ටිකක් එළියට ගාමෙන් ඉන්නවා. මොකද මේ කොරෝනාත් තියෙන නිසා. දැන් අසාධ්‍යයි. දැඩි සත්කාරයකට දාන්න ඕන මට්ටමක ඉන්නේ ස්වාමියා. මේ නකුල මාතාව මොකද කියන්නේ? අනේ මම දාලා යන්න එපා, මගේ දරුවෝ ටිකත් එක්ක අනාතයි, යන්න එපා කියලා මේ මිනිය සිරුර බලා බදාගෙන අඬනවා වල් පෙන්වනවා. මොන අපේ රටේ සිදු වෙන දේ දැන් නෑ. මා කෝත්වං ගහපති සාපේක්ෂකෝ කාලකිරියා. ගෘහපතිය ඇලිලා බලාපොරොත්තු තියාගෙන නම් කාලක් ක්‍රියා කරන්න එපා. දුක්ඛං ගහපති සාපේක්ෂකෝ කාලකිරියා. ගෘහපතිය සාපේක්ෂකෝ කියන එකේ තියෙන අපේක්ෂා සහිත හෙවත් තණ්හා සහිතව නැත්නම් බැඳීම් සහිතව කියන එක. බැඳීම් සහිතව කාලක්‍රියා කිරීම දුකට කාරණයක්. ගරහතෝ ගහපති තථාගතු සාපේක්ෂකෝ කාලක්‍රියා. තථාගත බුදුරජාණන් වහන්සේ එම අපේක්ෂා සහගතව කාලක්‍රියා කරන එක ගරහනවා. දැන් මේ කාලක්‍රියා කරන හැටි කියලා දෙන්න හදනවා. අනතුරුව ඇගේ කතාවම කිටියෙන් කියන්නම්. මොකද ඒක පැයටම ගන්න බැයි, මට තවත් දේවල් කියන්න තියෙනවා. ඒ කරුණු හයක් අවධාරණය කරනවා ස්වාමි පුරුෂයාට. ඔබ දරුවන් ගැන දුක් වෙලා කලක්‍රියා කරන්න එපා. මම කපු කටින්ද දන්නවා, බැටළු නූල් කවචින්ද දන්නවා, මට දෑතේ කර්මාන්තයක් තියෙනවා. මං දරුවෝ බලා ගන්නවා. උන් අනාථ වෙන්නේ නැහැ ඔබ ගියයි කියන්නේ. අර කාලක්‍රියා කරනකොට දරු අම්මල තාත්තලාට හිතෙන්නේ කොහමද මම මේ දරුවෝ ටික දාලා යන්නේ, අනා දරුවෝ අනාතයි කියලා. ඒ අදහස අතාරින්න උදා. ඔබ මේ ගියන් පස්සෙ මම තව විවාහයක් කරගන්නේ කියලා හිතන්න එපා. අපි දෙන්නා එකට හිටියේ, දරුවෝ හැදුවා, අපිට පස්සේ බමුසර ජීවිතයක් ගත කළා, මට තව සැමියෙක් ඕන නැහැ. ඒ ගැන ඉරිසියාවෙන් කරුණු සාස්ත්‍රත් දෙන්න එපා. ඔබ ගියන් පස්සෙ මම උද්ධඝම අතාරි. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා වැඩම කරලා දන් දෙන එකක් නැහැ, බණහන් එකක් නැහැ. නෑ, මට තවදුරටත් උන්වහන්සේලාට වඩා ඇසුරු කරන්න පුළුවන්. ඒ ගැන අපේක්ෂා තියාගන්න එපා. මාළිගේ සිල් සමාදන් වීම නොකරයි කියලා කල්පනා කරන්න එපා. දැනටත් මම එහෙම වෙලා තියෙනවා බත් එක්ක තවදුරටත් කරනවා. මගේ අධ්‍යාත්මිකය හදාගන්න බැරි වෙයි කියලා කනගාටු වෙන්න එපා. දැනටත් යම් අධ්‍යාත්මිකයක් ඇතුව ඉන්න කෙනෙක් මම. මාර්ගඵලලාදීගෙන සිදු කරගන්න බැරි වෙයි කියලා දුක් වෙන්න එපා. බුදුන් වහන්සේගෙන් අහලා බලන්න ඕන නම් මම බුදුන් වහන්සේගේ සුදුවත් ඇදි ශ්‍රාවකයින් අතර සකදාගාමි පුද්ගලයෙක් බව බුදුන් වහන්සේ වදාළා. දැන් මේ අම්මා දරුවොත් එක්කලා අපේ රටේ වගේ කඳුළු හිලාන ඇඬුවද වැළපුණාද යම් මැරෙන්න එපා කිව්වද? නෑ. නිමිත්තක් ගන්න නැතුව පරලෝ යන්නේ කියලා දෙන්න හදනවා.
යගටීම මොකද්ද මේ කියලා. මෙන්න මෙහෙම වත්මන් සමාජයට හුරු නොවුණු වත්මන් සමාජය නම් සමහර අඬන එක දොඩන එක වැළපෙන එක ලොකු දෙයක් කියලා නෙපින්නන්නේ. නැරුණාම අඬන්න ඕන නැත්නම් අම්මට ආදරේ නැහැ කියලා එකක්. නමුත් බුදු සමය පෙන්නන්නේ අවබෝධයෙන් යුක්ත දෙන්නෙක් වෙන් වෙන්නේ අර මියගිය පුද්ගලයා මේ යන පුද්ගලයාටත් මේ අඬන දොඩන වැළපෙන එක දුකට කාරණයක් වෙනවා. නේද? එයා එතකොට ඒකේ ඇලිලා දුක දුකින් පරලෝ යනවා. එයාටත් අතෑර ගන්න බැයි නම් අතෑරෙනවා සම්මත වශයෙන්. නමුත් අතෑර ගන්න බැරි කම උකට බලපාන. මේ ලෝකේ අතීතය බලන්න. මිලින්ද පැලේ සිට මහමෙතර දක්වා ඒ සියලු දෙනා යොමු කරගත්ත දේවල් බාහිර වශයෙන් අතෑරලාමයි ගියේ. ඒක යථාර්ථය. බාහිර වශයෙන් අතෑරියට හිතින් අතාරින්න බැරි කම පුතක් දෙනින්ගේ ගැටලු. බුදුසමයේ මේ බාහිර සිද්ධියේ වෙනයි සිතින් හිතේ වැඳීම තව එකක් වශයෙන් දෙකක් වෙන්නලා බාහිරිය අපෑරෙනකොට සිතනුත් අපාරින්න පුළුවන් නම් පරලෝ ජය ගන්න පුළුවන් කියලා පෙන්නනවා. පරලෝ සුගතිගාමි හෝ පරලෝ නොයන්න පුළුවන් කියලා. මේ වර්තමාන යුගයේ මොනතරම් මහන්සි වුණත් ඒ වගේම තවත් කාල තියෙනවා. තවත් මේ වගේ ඛේද වාචක. ලෝකේ අපි හිතන් ඉන්නවා මේ මුහුදු ගලන්න නැතුව, ගංගා කරන්න නැතුව, රෝග හැදෙන්නේ නැතුව, යුද්ධ නැතුව නිකන් ශාන්ත දාන්ත තීන්තු කොට වගේ හැමදාම තියෙන්නේ. කවදාවත්ම තිබිලා හැමදාම කොතනක හරි අරගලයක් හැමදාම කොතනක හරි කේදවත්. ඉතින් ඒවා පෘථග්ජන ස්වභාවයෙන් ගත්තල ඒවා කේදවාචක දුක්. ඒවා නමත්තලා දුක් නැති වෙනවා නෙවෙයි. ඒවායින් නැති වෙන පීඩණය ටොරොත්තු දෙන විදිහට සිතකස් කර ගැනීම තුළ දුක් නැතුව ඉන්නයි බුදුදහම උගන්වන්නේ. නෝය ඔබ දනව අහනවල තියෙන ෂොක් ඇබ්සෝබ් කියලා එකක්. වලවල් වැටෙනකොට රෝද ගැස් වෙනවා. ඒ ගැස්සිලට අපි අහුනොත් එහෙම අපිටත් යනකොට අපි අමාරු හැදී ටික දවසක් තුරක් යනවා. නමුත් ඒ පීඩනේ අපට දෙන්නේ නැතුව ඇතුලෙන් උරා ගන්න. මෙහාට එන්නේ නැහැ ඇතුලෙන් උරාගෙන සංසොත් කරමු. ඒ වගේ මේ බුදු සමයෙන් උගන්වන්නේ ජීවිතේ පවත්වන්නා වූ ආතතිය දරා ගන්න විදිහ. ඒක අසංවේදී පුද්ගලයෙක් වීමෙන් මත්පැන් පානයෙන් නෙවෙයි. තවත් විදිහකින්. අපි මේ පිළිබඳව තව ටිකක් කතා කර මේ පරලෝ යාම කියන වචනයත් එක්කලා ඔබ එකඟ වෙනවද? එහෙම නැත්නම් ඒක වෙනවා යත්තේ කොහොම කියලා හිතනවද? සත්‍යගිතයන් වහන්සේගේ කියන්නේ මනෝ නම් මම දකිනවා පරලෝ යාම් තුනක් තියෙනවා. හැමෝටම නෙවෙයි. ඒක මේ තුනෙන් එකකට අපිට උරුමකම් කියන සිද්ධ වෙනවා. සිංහලෙන් මම මේවට වචන හදලා තියෙනවා. ජීවිතය තුළ එකතු කරපු කාරණා පව නම් පව එකතු වෙන පවෙන් පරලෝ යාම. ඒ වගේම ජීවිතය තුළ කළේ යහපත් ක්‍රියාකාරම් ක්‍රියාකාරකම් නම් එවිට පිනෙන් පරලෝ යාම. ජීවිතය තුළ මේ දෙකට එහා ගිය බුද්ධ කාලයට පෙර ආතුව හිටපු අය වනාන්තරයේ කළා වූ ලෞකික ධ්‍යාන උපදවා ගැනීම නම් ධ්‍යානෙන් පරලොව යාම. මේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මේ ලෝකෙට ඇලුනා වූ මිනිසුන්ගේ ඇලීමේ ඉරණම. පවෙන් පරලොව යාම කියන්නේ පිනෙන් පරලොව යාම කියන්නේ ධ්‍යානෙන් පරලොව යාම කියන්නේ මේ ඇලීමේ ඉරණම. මේකට ත්‍රිපිටකයෙන් හොයාගන්න බැරිද පාලි වචනයක්? අංගුත්තර නිකාය සප්තකම සූත්‍රවල තිබෙනවානේ. ඒකට ලස්සන වචනයක් ඉදලා. ඒක තිබෙනවා. තිබුණාට ඒක එක පැත්තකට විතරක් විවෘත කරනවා. අනිත් පැත්ත ගැන කතාවක් නැහැ. ථෙරවාද දර්ශනයේත් නැහැ. ලෝකෙත් මට පේන්නේ කතාවක් නැහැ බොහෝ තැන්. ඊයයි. ඒ බුදුවරු හෙළි කළ දෙයින් සම්පූර්ණ ප්‍රයෝජන ගන්නට අවශ්‍ය එලි කිරීමට ලෝකෙ කිසිවෙක් අසමත් වෙන්නේ නැහැ. සමත් වෙන්න ඕන කවුරු හරි. 56 අපට බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පාලි ත්‍රිපිටකයේ සිංහලට මුද්‍රණය වෙනවා. සෑම ග්‍රන්ථයක් පාසාම අංගුත්තර නිකාය ත්‍රික නිපාතයෙන් උපුටාගත්ත පිටුවක් අරගෙන උපුටා දක්වනවා. තථාගතප්පේසස්ස ධම්ම විනයස්ස භික්ඛවේ ප්‍රියතෝ විරෝචිතිනෝ පටිච්චං
තථාගත බුදුපියාණන් වහන්සේ මනාව අවබෝධ කරගත්ත ධර්ම විනය. ඒක නම් ධර්මය හා විනය කියලා දෙකක් දාලා තියෙනවා. ඒ වුන් ධර්මය හා විනය දෙකක් කියලා හිටපු හින්දා. නමුත් යෝයිමස්මින් ධම්ම විනය කියන එකේ බුදු සමයේ බුදුන් වහන්සේ ශික්ෂා බත පනවන්න පෙර ධර්ම විනයක සමාජයේ හිටි බවට කරුණු තියෙනවා. ධර්ම විනය අප්‍රමාද වෙන. එතකොට මේ ධර්ම විනය විවෘත වුණොත් බබලනවා, වැසුණොත් බබලන්නේ නැහැ. මේ කර්ම පිළිබඳව ගත් කල මේ සූත්‍රයේ පෙන්වන්නේ කුමක්ද? චත්තාරිමානි භික්ඛවේ කම්මානි. චත්තාරිමානි ගහපති කම්මානි. මයා සයන් අවිඤ්ඤා සච්චිකත්වාප වේදිතානි. මහන්නේ මෙන්න මේ කර්මජාති හතර විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරනයි ලෝකෙට එලි කරලා තියෙන්නේ. අකර්මජාති හතරක්. මේ කර්මජාති හතර බෙදන්න පුළුවන් තුනට එක අනුපාතයට. තුන එක පැත්තක් තුනක්, එක පැත්තක් එකක්. ඒ විග්‍රහයට අනුව මට එහෙමයි බෙදන්න පුළුවන්. එතකොට අර තුන කර්ම මාර්ගය. ගිහිව කළත්, පැවිදිව කළත්, ලංකාවේ කළත්, ඉන්දියාවේ කළත්, කොහේ කළත් ඒ තුන කර්ම මාර්ගය. අනිත් එක ධර්ම මාර්ගය. මම ලෝකෙන් අහන ප්‍රශ්නේ, ඇයි මේ කර්ම ජාති හතරේ ධර්ම මාර්ගය නැමැති මාර්ගය වහලා විවෘත කරන්නේ නැතුව කර්ම මාර්ගය ගැන විතරක් පවතින බුද්ධ ධර්මයක් අරන් යන්නේ? එතකොට කෝ යුටෝ විරෝචිද නෑනේ අරක වහලා පටිච්චන්න සදමහ. මෙන්න මේ කර්ම හතර පාවිච්චි කරනකොට ඒ හතරට ලැබෙන්නේ මොනවද කියලා තේරෙනකොට බෞද්ධය තේරුම් ගන්න වෙනවා. ලංකාවේ හිටියා කොහේ හිටියත් සිංහල තේරෙනවා නම් චතුර ලෙස ඉංග්‍රීසි භාෂෙන් කතා කරන්න මම ඉගෙන ගන්න හැ. ඒ නිසා ඉගෙන ගත්තට භාවිතා කරලා නිසා වචන පටල පැටලී කියන්න ගියාම කවුරු හරි කීවට කමක් නැහැ. තේරුම් අරගෙන ලෝකෙට මට සිංහලෙක් වශයෙන්, බෞද්ධෙක් වශයෙන්, ලංකාවේ හරි ලෝකෙ හරි ඉන්න සිංහල බෞද්ධයෝ දුකින් ගලවා ගන්න මේක කියන්න පුළුවන් නම් ඒ ඇති. ඊට එහාට ඉංග්‍රීසි පාඩම් කරගෙන කියන්න තරම් වෙලාවකුත් නැහැ. ඒක මුලදිත් තිබුණා, ඕන කමක් තිබුණේ නැහැ. තව කවුරු හරි ඒක තේරුම් අරන් කරපුවා. ඒ නිසා ඔබ නොයසූ පදයක් මම මෙතින්දි කියනවා. මම මේවා හදන්නේ මේ කර්ම ජාති හතරට කියන නම් හදන්න. කන්නං කන්න විපාකං, සුක්ඛං සුක්ඛ විපාකං, කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. පාලියෙන් සිංහලෙන් පව්කම් සහ දුක් විපාක, පින්කම් සහ ලෞකික සැප විපාක, පව්පින් කලවමේ කළොත් කලවම් විපාක. කම්මං 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 කම්ම විපාකං. දැන් මේ තුනේ ඉන්න ලෝකෙ ඉන්න අය සමහරු පව්වලම ඉන්නවා, සමහරු පින්වලම ඉන්නවා, සමහරු පව්පින් දෙකේ ඉන්නවා. අදාළ විපාකත් පෙන්නවා. කායසබිදු පරම්මරණ දුග්ගති උප්පජ්ජති. පව් විතරක් නම් අයින් පිළිමි සිදු මරණයෙන් පසුව දුගති ගාමී වෙනවා. උපපාතික සත්වෝ නැත්තම් උපපාතික නොවන. සුඛ කර්මයෙන් ගියාපම දෙවියන් අතර උත්පද ලබනවා. තව සුඛ කර්මයක් තියෙනවා ධ්‍යාන කර්මය කියලා, බ්‍රහ්මයින් අතර උත්පද ලබනවා. සාමාන්‍ය සමාජයේ දවල් මිගිල් රෑ දනිල් චරිතේ පාවිච්චි කරනවා. තවල කලකදි පින් කරනවා, කලකදි පව් කරනවා. පව් පින් දෙකෙන් එකතු වෙලා දෙකෙන් පරලෝ යනවා. දැන් මේ තුනටම කියන්නේ කර්ම මාර්ගය කියලා නේද? කර්ම මාර්ගයේ තියෙන්නේ පරලෝ යාම. කර්ම මාර්ගයේ තියෙන්නේ කර්මය සරණ කර ගැනීම. ඒ නිසා මේ ඔක්කොම කම්මං සරණං ගච්ඡාමි. ඒක ලෝකේ කවුරුත් කියන එකක් නැහැ. මම කියනවා. ඒ කාටවත් ඔවුන් ඔක්කොම ඉන්නේ පෘථග්ජන භාවය තුළ සසර ගමන නිමා කිරීමට අවශ්‍ය ඊළඟ කර්මයක් තියෙනවා. ඒ කර්මය කරන්නට අවශ්‍ය අවබෝධය මේ තුනේ නැහැ. ඒ නිසා ඔවුන් වාචිකව ධම්මං සරණං ගච්ඡාමි වුණාට ක්‍රියාවෙන් කම්මං සරණං ගච්ඡති. මෙන්න මේ ලෝකේ පුරා මේ බුදුන් වහන්සේ ලොවට සදහම් හෙළි කළාට ධම්මං සරණං ගච්ඡාමි වළං කරගන්න අරංගු කරගන්න බැරි නිසා ලෝකේ තාමත් පිරිහෙමින් පවතින. ලංකාවත් එහෙමයි. බුදු ජයන්තියක් ආව 46 48 වෙනකොට. ඒ පිළිම රාජ්‍ය අනුග්‍රහය ලැබුණා.
යහපත් පැත්තට ක්‍රියාකලාපයන් යොමු වුණා. බොහෝ දෙනා පවෙන් බැහැර වුණා. අපරාධ සංඛ්‍යාව 48 සිට 60 දක්වා පහළ බැස්සයි කියලා කියනවා. පහළ බැස්ස නැති වුණා නෙමෙයි. අව ඉතින් ඕකට වචනත් එකතු කරලා තිබුණා මේ ප්‍රියසේන කුමාරයෙක් වෙනවා අරක මේක කියලා ගීතත් ලිව්වා. එතනින් පස්සට හැරුණහම අද දක්වාමත් මේ අපරාධ සංඛ්‍යාව ඉහළ යාමේ සංඛ්‍යා ලේඛන වැඩි වෙනව ඇරුණහම ඒකේ දත්ත අඩු කරන්න බැරි වෙලා තියෙනවා. බෞද්ධයෝ බොහොමයි, බුද්ධාගම් බොහොමයි, එහෙම නැත්නම් ධර්මදේශනා බොහොමයි, ආගමික සංකේත ඉදිකිරීම බොහොමයි. නමුත් සංඛ්‍යා ලේඛන වල යටපැත්ත විශාල ඛේද වාචකයක්. ඇයි අපි සත්‍යයට එරෙහිව යනවා පේනවා මට නම්. සබහදහමට එරෙහිව යනවා පේනවා. වචනෙන් හොරකම් කරන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත් දතුන් මරන්නේ නැහැ කියලා කියලා යටින් මේ සේරම කරා. ඉතින් දරුවන් හම්බ වෙන්නේ නැහැ. ඔය ශික්ෂාපද තියෙන කී කියා ඉන්න නෙමෙයි, පොරොන්දු වුණාම රකින්න තියෙන්නේ. පොරොන්දුක් මේක. කල්පනා කරලා බලන්න. මේ රටේ ලෝකෙ මම දන්නේ නැහැ. ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණොත් අද 40යි 45යි වැඩක් ගන්න ඉතුරු 60ම හොරකම් කරලා. ටයිට් කෝට් පැළඳ ගත්ත උගත් හොරු. නොගත් හොරු ඊට පස්සේ මත්පැන් වෙළඳාම, කුඩු වෙළඳාම, නැත්තම් හොරෙන් ගස් කැපීම, වැලියදීම ආදී තව කාරණාව. මොවුන් ඔක්කොම මොකද කරන්නේ? රට කනවා. සුසු පිටුවරයක් ඇඳගෙන, එහෙම නැත්තම් ශික්ෂාපද ටිකක් ඉස්සරහින් තියාගෙන වර්තමාන සමාජයකට වචනයක් තියෙනවා ලෝකෙට කියන්නත් හොඳ නැහැ. පට්ට හොරු. අලුත් අවුරුද්දේ මත්පැන් පානය පිළිබඳ නැහැ, වාර්ෂික මත්පැන් පානය පිළිබඳ ස්තම්භ ප්‍රස්ථාරයක් කරන් බලන ලංකාවේ ලොකුම ස්තම්භය තියෙන්නේ අපේ දොරට. ශික්ෂාපදේ හැමදාම කියනවා බොන්නේ නැහැ. රහසිගත ලංකාලේකන හොයලා බලන්න. හිරගෙවල් වල එහෙම නැත්නම් ඔය බාල අපරාධ ස්ථානවල ඉන්න අපරාධකාරයෝ 90 ගණනක් 100ක් පහේ දහම් පාසල ගියේ නැති, පව්කින් ඉගෙන ගත්තේ නැති මේ බාල අපරාධකාරයෝ සේරම අර නුගත් හොරු නෙමෙයිද කියලා. උපදින දරුවන් සංඛ්‍යාව අපි සංඛ්‍යාලේඛන හොයලා බලන්න. උපදිනවට වඩා පිරිසක් රහසිගතව ඒ මව්පියන් හෝ වෛද්‍යවරු කවුරු හරි මව් කුස තුළ මරා දැමීම හේවත් ගත්සා කරනවා නේද කියලා. මේ ධර්මදීපේ යථාර්ථය ලොකුවට චෛත්‍ය තියෙන සාමින් වහන්සේලා 35000ක් විතර ඉන්න ලොකු ලොකු ආගමික කටයුතු තිබෙන තියෙන ඒ වගේම ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට පත් කරගත්ත ඇතුළත යථාර්ථය. එනිසා අපි මේ අපට බොරු කරගන්නෝ මේ කරන අය කවුරු වුණා. ඒ කියන්නේ උන් කම්මං සරණං ගච්ඡාමි අරුණාම ඒකෙත් නරක කර්මය, පාප කර්මං සරණං ගච්ඡාමි අරුණාම එව නැත්තම් සමහර පුණ්‍ය කර්මං සරණං ගච්ඡාමි නැත්තම් සමහර දිත්ත කර්මං සරණං ගච්ඡාමි. උන් සසරම හදනවා. නමුත් අර උත්සාහ කිරීම සුදුසුයි කිය සතර හදන්න සතරෙන් ගැලවෙන්න. මිනිසත් බවලේදී සදාම් හම වුණාම සතසෙන් ගැලවෙන්න උත්සාහ කරන්න සුදුසුයි කියලා තියෙනවා. සසරෙන් ගැලවෙන්න නේද? ධම්මං සරණං ගච්ඡාමි වගේ. අවධානය යොමු කරලා බලන්න ත්‍රිපිටකය. අපි නම් බෞද්ධින්ට බණ කියනවා. බුදුරජාණන් වහන්සේට ආරම්භකගේ බෞද්ධයෙක් එක්කෙනෙක්වත් හිටියේ නැහැ බණ කියන්න. අනිත් ආගම මත දරූ සේරම හිටි මත ආගම මත දරුවා. ඔවුන්ට තමයි බණ කියන්නේ. එඳ කොතනකවත් මුලින් පන්සිල් දීලා බණ පටන් ගත්තේ නැහැ. ආව කතා කළා. පස්සේ තමයි ඒක සූත්‍ර දේශනාව පාඩපත් වෙලා කටපාඩමට එකතු වෙලා පස්සේ ග්‍රන්ථ අරුඩු. ඒ ග්‍රන්ථ අරුඩු ඉතිහාසය තුළ ඇසු ආපු පුද්ගලයා ආවා කතා කළා වැන්ද පැත්තක හිටියා නොවැන්ද වාඩි වුණා කියන වරුණාම පන්සිල් සමාදන් වෙලා බණ අහන්න වාඩි වුණා කියන්නේ එක්ක. නමුත් දේශනාවල අග තියෙනවා ධර්ම ශ්‍රවණය කළ පුද්ගලයා තථාගතයන් වහන්සේට වැඳගෙන ඔබ වහන්සේ වදාළ දේ තේරුණා මට. මම අද පටන් තෙරුවන් සරණ. අන්න බණ තේරී තෙරුවන් සරණ යාම කියලා එකක් ත්‍රිපිටකේ දා මිනිස්සුන්ට තිබිලා තියෙනවා. අපිට අපිට ඉන්නේ අම්මා තාත්තා බෞද්ධ නිසා පරම්පරාවෙන් තෙරුවන් සරණ යාම. ඉතිහාසය හොයන්නේ නැහැ.
එනිසා ඒක වාචික සරණාගමනයක්, ඒක හොඳයි වෙනත් ආගමක උපදිනවට වඩා. ඒ වගේ මේක කිසියම් ආකාරයක මව්පියන්ගේ ස්වාමීන් වහන්සේලගේ මෙහෙම නිසා පාපෙන් යම් තාක් ඉවත් වීමේ පාලනයක් තිබෙනවා. නමුත් ධර්මයේ තේරී තෙරුවන් සරණ යාම නෙවෙයි ඒක. ඒකට සමාජය ගේන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ කර්ම තුන කර්මාන්තරණං ගච්ඡාමි නම් ඊළඟ කර්මයට කියන නම මොකක්ද? අතිවික්‍රේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක විපාකං. අනේ කර්මයක් තියෙනවා, කළුත් නැහැ සුදුත් නැහැ, එබැවින් කළු විපාකත් නැහැ සුදු විපාකත් නැහැ. කර්මක්ෂය කිරීමේ කර්මය. කර්මක්ෂය කිරීමේ කර්මයෙන් පරලෝ නොයා ඉන්න පුළුවන්. කර්ම රැස් කරන කර්ම වලින් පරලෝ යන්න පුළුවන්. එනකදී අපි මේ මොකද කරන්නේ? පරලෝ යන්න හදනවා, කර්ම හදනවා. ඔක්කොම එකතු වෙලා. පාපේ සිට පින දක්වා පංචශීලයට උපසම්පදා ශීලිය දක්වාම අපි කම්මං තරණං ගච්ඡා. නරකද ලෝකෙට ධම්මං තරණං ගච්ඡාමි වළං කරගත්. වර්තමාන ලෝකෙට යමෙක් අනාගත බුදුන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා නම් ඒ සඳහා යන්න බලාපොරොත්තු වෙනවා නම් කරනවා නම් ඔවුන්ට එදාට තමයි ධම්මං තරණං ගච්ඡාමි. එහෙනම් ඒකට දාන්න වෙනවා ෆියුචර් කියන වචක. අනාගත ධම්මං සරණං ගච්ඡාමි. අපිට ඕන වෙන්නේ වර්තමාන ධම්මං සරණං ගච්ඡාමි. මේ මොහොතේ මේ සසර හදන එක වළක්වන්න, සසර දුකටපත් වෙන එක වළක්වන්න තථාගතුරු හිල කළා වූ ධර්මය සරණ කර ගැනීම අවශ්‍ය වෙන්නේ. දැන් අර නකුලපිත සූත්‍රෙත් පෙන්නන්නේ මොකක්ද අන්තිමට? අර බාහිර අතහැරෙනවා, බිරිඳ අතහැරෙනවා, දරුවන් අතහැරෙනවා. නමුත් අපේක්ෂා ඇල්ම තමයි ඔහුට පරලෝ හදලා දෙන්නේ. ඇල්මත් අතහැරලා පරලෝ යන්න උගන්නා. අර කර්මක්ෂය කිරීමේ කර්මයට මම කිව්වොත් පරලෝ නොයන කර්මය කියලා. සරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ, බුදුරජාණන් වහන්සේම ජීවිත අවසානයේ කොහෙද ගියේ? පාප කර්මෙන් අපාය ගියාද, පුණ්‍ය කර්මෙන් දිව්‍ය ලෝක ගියාද, ධ්‍යාන කර්මෙන් බඹලෝ ගියාද? මේ කර්ම ඔක්කොම අවසන් කරලා කර්මක්ෂය කරලා පරලෝ නොගියාද? අන්න ඒ වැඩේ කරන්න මිනිසත්කම ලැබූ සදහම් හමු වුණ අය උත්සාහ කරන්න ඕන කියලා පෙන්නන්නේ. මිනිසත්කම සුදුසුකමක්, හැබැයි සදහම් හමු වෙන්න වෙනවා. මා උපත ලැබූ සමාජයේ මව්පියන් බෞද්ධ, මව්පියන්ගේ මව්පියන් බෞද්ධ විහාරස්ථානවල දායකත්වයේ දරුවා, ඒ විහාරස්ථාන රැකගන්න උදව් උපකාර කළා, පිරිද්දේශනා කරවා ගත්තා, අවමගුල් කරවා ගත්තා, වෙසක් පින්සම කළේවා, සිල් සමාදන් වුණා. අපට දුන්න තේමාව පින් කරන්න ඕන සසරේ විදිහට. අනාගත බුදුරජාණන් වහන්සේ හැමලා නිවන් දකින්න පුළුවන් තරම් පින් කරන්න. අපි මේ 56 60 නැත්තම් කාලේ ඉඳලා තියෙන්නේ සම්පූර්ණ සේවසක් මේ 100%ක්ම පාහේ අනාගත බුදුරජාණන් වහන්සේ දැකලා නිවන් දකින්න අද පින් කරන බුද්ධාගම. ඒ කියන්නේ කර්ම රැස් කරන එකේ සුඛ කර්ම එක පැත්තක් විතරක් ඉස්සරහට අරගත්තා වූ, කර්මක්ෂය කිරීමේ කර්මය අවලංගු කළා වූ, වසා දැමුවා වූ, විවෘත නොකළා වූ බුද්ධාගම. ඒක මම දොස් කියන්න නෙමෙයි කියන්නේ, වර්තමානයට තේරුම් කරලා. ඒ නිසා පාසලෙන් දහම් පාසලෙන් පිරිවෙන හැමෝටම ඉගැන්වුවේ කර්ම මාර්ගයේ ඊට එහා දෙයක් බොහෝ දෙනා දන්නේ නැහැ. කර්ම මාර්ගයයි ධර්ම මාර්ගයයි දෙකක් බව දන්නේ නැහැ. කර්ම මාර්ගය ධර්ම මාර්ගය කියලා හිතනවා. කර්ම මාර්ගයට හම්බෙන්නේ කර්ම විපාක. කර්ම විපාක කොහොම හම්බුණත් ලෞකිකයි. අපාය හම්බුණත්, මිනිස්සු අතර හම්බුණත්, දෙවියන් අතර හම්බුණත්, බඹලෝ හම්බුණත් ඒවා ලෞකික ලෝකයට අයත්. ධර්ම මාර්ග විපාක විපාක ලෝකෝත්තර. එහෙනම් ලෝකෝත්තර විපාක ලබන්න ලෞකික කර්ම කිසිවක් කරලා බෑ. ඒ ලෝකෝත්තර විපාකයට දාලා කර්මය කරන හැටි ඉගෙන ගන්න. එතන ලෝකෙ කොතන හිටියත් බෞද්ධයෝ තාමත් බොහෝ දෙනා ඉන්නේ කර්ම රැස් කරන කර්මවල කියලා ඉගෙන ගන්න. ඒකේ හොඳ පැති ගැන කතා කරන දේශකින් වහන්සේලා රට පුරා ලෝකෙ පුරා ඉන්න පුළුවන්. ඒකට කමක් නැහැ. 100%ක් මමත් ඒක වෙලා බෑ. මට ඒක කියන්න පුළුවන් ඕන. ඒක කියන්න ඕන තරම් අයින් ඉඳින්. නමුත්
මේ පැවිද්ද තුළ ත්‍රිපිටකය ස්වාධීනව හදාරලා ඒවැ අර්ථ සූත්‍ර ගලපලා මට තියෙන ස්වාධීන චින්තනයක්. මට අම්මා කිව්වෙත් නැහැ, තාත්තා කියලා දුන්නෙත් නැහැ, පැවිදි කරපු ගුරුවරයා කියලා දුන්නෙත් නැහැ. ඇසුරු කරපු අය වලින් යම් යම් පාලි පිළිබඳ වචන උදව් උපකාර ගත්ත ඇරුණාම ඒක මම තේරුම් ගත්ත එකක්. ඒක එලි කර එද වැරදි නම් ඒක චෝදනාව අම්මටත් නෙමෙයි තාත්තටත් නෙමෙයි ගුරුවරයාටත් නෙමෙයි මට. ඒක හරිනම් මොනම ප්‍රශංසාවක්වත් තෝරන නෑ ලෝකෙ වැඩ ගත්තා වයි. එනිසා අපිට මේ ලබාගත් ජීවිතය තුළ සිදුවෙන පරිහරණයක් තියෙනවා. අර ධනෙන් කුලෙන් නිලෙන් නිවාසවලින් ආඩ්‍ය වුණාට ඇතුළතින් සිදුවෙන පරිහානියක් තියෙනවා. මෙන්න මේ පරිහානිය තමයි මිනිසාට දුක් ගෙනත් දෙන්නේ. මේ පරිහානිය වළක්වා ගන්න තමයි අපට ජීවිතය තුළම පරිහානිය වළක්වා ගන්න. එනිසා ජීවිත අවසානයට සමුගන්න දවසේදී එනත් එක බැඳිලා හිටියොත් මොනතරම් මුගතෙක් බුද්ධිමතෙක් ධනවතෙක් වුණත් සිහි කල්පනා විකල් වෙලා බය වෙලා කලබල වෙලා තමයි පරලොව යන්නේ. අනේ මාව බේර ගන්න කියලා කෑ ගහන අරුණාම ඇස් දෙක පියා ගන්න තේරෙන්නේ නැහැ ලෝකයේ අතෑරලා. වෙනවනේ වර්තමානයේ කේද වාචකේ. ඔය ඔක්සිජන් නැතුව අතරමඟ මිය යන සියලු දෙනා කැමැත්තෙන් මිය යනවා ඇද්ද? සතුටින් මිය යනවා ඇද්ද? තව ඉවර නැහැ. ඉවර වුණොත් හොඳයි බැරි වුණොත් ඊළඟ අංකේ අපි ගාවට එන්න බැරි දැනි ලැස්තිද? එනිසා මම නම් දකිනවා මේ වර්තමානයේ කොරන්ටයින් කියන වචනේ අර්ථයේ එක්තැන් කරන එකත් බලුවාම මේවා ගැන හිතා බලන්න මාධ්‍ය වලින් අහලා තේරුම් ගන්න මිනිස්සුන්ට හිතන්න ඉඩ කඩක් ලබා දීලා තියෙන අවස්ථාවක්. එහෙනම් අපි ඒ ගැන තව ටිකක් වෙලා කතා කරමු. විතරම වෙලාවක් නෙමෙයි. මේ සඳහා දැනගත යුතු දෙයක් තියෙනවා. ශික්ෂාපද පහෙන් වැළකුණාම හොඳ පුද්ගලයෙක් හැදෙයි. හොඳ දේවල් කරන්න ඕනේ කිව්වහම ඒකෙන් සමාජයට යහපතක් වෙයි, තමන් සතුට වෙයි. ඒකට කියන්නේ සම්මතයේ හික්මීම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්වභාග ප්‍රතිපදාවෙහිවත් දසවස්තුක සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨියේ යහපත් කර්මයන්ට විපාක තියෙනවා. ඒකයි කර්ම විපාක විශ්වාසය කියලා දසවස්තුක සම්මාදිට්ඨියට පරලෝ සුගතිගාමීත්වයේ ආයුර්සයක් බල ගෙනත් දෙනවා ඇරුණාම නිවන් ගේන්න බෑ. දසවස්තුක සම්මාදිට්ඨියට නිවන් සුව ගේන්න බෑ. ඒක තියෙන්නේ ආරි සම්මාදිට්ඨියේ. ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා කියන ભેදකින්තරව මේ ධර්මයේ ගැන අවධානය යොමු කරලා තමන් ආරි සම්මාදිට්ඨිකයෙක් වුණොත් දසවස්තුක සම්මාදිට්ඨියේ සුඛ කර්මයේ තියෙනවා. කන්න සුඛ කර්මයක් තියෙන්න පුළුවන්. මේ නියත මිත්‍යා දෘෂ්ටියේ කන්න කර්මයේ තියෙන්නේ. නමුත් මේ කර්මක්ෂය කිරීමේ කර්මය අතිවික්‍රේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක් විපාකං කම්මක්ඛ්‍යා සංගත්තති මහණනි තව කර්මයක් තියෙනවා ඒක කලුත් නැහැ සුදුත් නැහැ. ඒකට කලු විපාකත් නැහැ සුදු විපාකත් නැහැ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෑමත් ආර්ය සමාධිත්‍යත් විදර්ශනා භාවනාවත් මේ සියල්ල කර්මක්ෂය කිරීමේ කර්මයට අයිති වෙලා ඇරුණාම කර්ම ගොඩේ නැහැ. අන්නේකට අවධානය යොමු කරන්න කොහේ හිටියත් අපි ලංකාවේ හිටියට මාධ්‍ය 12කට සම්බන්ධ වෙලා ඉන්නවා හිටියා හයක ඉන්නවා ඕනනම් දැනගන්න විතරක් කියන්නම් මේවා මට කියන්න ඕන දේවල් නෙමෙයි මේකමට මං ඉන්න ගමන් පුංචි වැඩක් කළා මේ මාධ්‍යවල ඉල්ලීමත් එක්කලා ධර්ම දේශනාව ඔච්චර කරනවාද ලංකාවේ ඉඳලා නිකන් අර පොඩි දිනක තක් අරගෙන ජනවාරි 2021 ජනවාරි ඉඳලා ලියාන යනවා ජනවාරි මාසේ 46යි. පෙබරවාරි මාසෙට දවස් 28යි තියෙන්නේ ඒත් 64යි. මාර්තු මාසෙට දවස් 31ක් තියෙනකොට ධර්මදේශන 74යි. අප්‍රේල් මාසේ නිමාඩුති බිලත් පහළති බිලත් ධර්මදේශන 49යි. අද 30යි. අද දිනේ 30යි. දැනට ධර්මදේශන 60යි. තව හෙටත් දවසක් තියෙනවා. මාධ්‍ය 6ක. ඒ වගේම ලංකාවේ දරලා තියෙනවා. Facebook වල YouTube එකේ ලෝකෙ හැම තැනම අහන අය ඉන්නවා. අන ඒ කරුණු පැහැදිලි කිරීම සඳහා අපි මේ ඉදිරිපත් වෙන වරහම මේ පොතේ තියෙන දේ කියන්න අනිත් අය තියෙන දේ කියන්න නම් නෙවෙයි මම මේ වාඩි වෙන්නේ කොතන හරි.
ඒවැය පවතින දෙයට වඩා එහාගේ යමක් පෙන්වන්නේ ඒවැය පවතින අඩුපාඩු පෙන්වන්නේ කාගේවත් අඩුපාඩු නෙමෙයි ඒ ඉදිරිපත් කිරීමේ පවතින අඩුපාඩු මොකද සදහම් පරම දුර්ලභ ඕනේ ඒ සදහම් මේ සරණ වෙන්න ඕන සදහම් වෙනුවට සදහම් ප්‍රතිරූපක සරණ කරගන්න බෑනේ ප්‍රතිරූපක කියන වචනේ දන්නවද වාගේ දේවල් රත්තරන් පාටයි හැඩයි වාගේ දේවල් මේ රත්තරන් වල ආගේ ගන්න බෑ රත්තරන් උණු කරපුවාම හැඩේ නැති වුණාට රත්තරන් රත්තරන්මයි රත්තරන් වාගේ දේවල් උණු කරපුවාම රත්තරන් හැඩෙත් නෑ රත්තරනුත් නෑ එන මේ සද්ධර්මයේ සහ රත්තරමේ වාගේ දේවල් පිටපැත්තෙන් සැබෑ රත්තරන් සහ බොරු රත්තරන් වගේ එකම පාට එකේ හැඩේ ඇතුළතාගේ තමයි වෙනස තියෙන්නේ දැන් සරන් පිළිබඳව ඒ අගේ හඳුනා ගන්න පුළුවන් කෙනෙකුට ඒක හඳුනා ගන්න පුළුවන් වගේ සැබෑ රත්තරන් බොරු රත්තරන් වගේ බෞද්ධයින්ට හැකියාවක් තියෙන්න ඕන සද්ධර්මයේ මොකද්ද සද්ධර්ම ප්‍රතිරූපක මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් මේ ලංකාව ලංකාවේ ඉන්නේ නැත්නම් යම් ක්‍රියාවක් කරමු විදේශගත වෙනවා යම් යම් උගත්තු බුද්ධිමත්. ඒ විවෘතී හැකියාව වගේම කල්පනා කිරීමේ හැකියාවත් අරගෙන හිතන්නකෝ. මේ ඉන්දියන් සාගරයේ තියෙන පුංචි දිවයින මුතු ඇටේ ලෝකෙට සපයන්න ඕනේ තේද පොල්ද රබල්ද කෝපිද කම්කරු ශ්‍රමේද සද්ධර්මේද කියලා. ආතසි ක්ලාග්ය අනාකෙට්ටි අනාකෙට්ටි අනුව නම් ලෝකෙට සපයන්න වෙන්නේ නිර්වෘල් සද්ධර්ම ඉස්සරහට. මේ මේ අවුල් වලින් ගැලවෙන්නේ. නමුත් ඒක අපේ මේ තියෙන වැරදි ටිකත් එක්කලා ලෝකයා පිළිගන්නේ නැහැ. දත්තවලට සංඛ්‍යාලය කරන දත්තවලට අනුව අපිරණ වැරදි ටික ගත්තාම බෞද්ධ රටේ මෙහෙමද හැදෙන්නේ උඹලගේ බුද්ධ ආගම අපිට පාකියයි ලෝකේ. අපි ධර්මානුකූල වෙලා පෙන්වුවොත් ඒ සුව විඳින අය කියලා. එහෙනම් ඒක හොයන්නේ. වෙනසක් මේ කර්මක්ෂය කිරීමේ කර්මය කිරීම සඳහා තව ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. ඒකට අපි කියන්නේ මේට වඩා පොඩි ගැඹුරු දහමක් කියලා. ටිකක් කියලා දෙන්න. අපි හිතන්නේ මව කුසින් බිහි ජීවිත අවසානය දක්වාම එක්කෙනෙක් මේ ඉන්නේ කියලා ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි මේවා වළංගු නැහැ. වැදගත් නැහැ. ඔය ඔක්කොම ගාව සිදුවෙන්නේ එක දෙයක් කියලා උන්වහන්සේ වදාහරනවා. ඒ ඔක්කොටම ලංකාවේ හිටියත් ලෝකෙ හිටියත් ඇහැ, කන, නාසය, දිව, කය කියනා වූ දොරවල් පහ සහ දොරවල් පහට හම්බ වෙනා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී වරමුණු ගැනීම තමයි සිද්ධ වෙන්නේ කොහේ කියලා. දියට හිටියත් ඊට අමතරව තව තියෙනවා අරමුණු ගන්න නැතුව හදා ගන්නා වූ සිතක් මනෝද්වාරය. බුදුදහම විග්‍රහ කරනවා මිනිසා යනු කය සිතේ දෙකක එකතුවක්. බලවත් වෙන්නේ කය නෙමේ සිත. මේ මිනිසාගේ කය මෙහෙවනු ලබන්නේ සිත විසින්. සිත පිළිබඳ අධ්‍යයනයක් ලැබෙන්නේ අපිට පාසලෙන් දහම් පාසල වචනයක් කරුණාම ඊට පස්සේ අපි කය පුද්ගලයෙක් වශයෙන් අරන් තමයි හොඳ වෙන්න ආවා. ඊළඟට උපදින් උපආදරනවා සිත උපදින්න අපිට තැන් හයක් තියෙනවා සිත තියෙන්නේ උපදින උදාසන මැරෙන කල්ප කියලා. ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට සිත මාරු වෙනවා. එන ඇහෙන් පහළ වෙන සිත, කනෙන් පහළ වෙන සිත, නාසයෙන් පහළ වෙන සිත, දිවෙන් පහළ වෙන සිත, කයෙන් පහළ වෙන සිතට උදව් වෙනවා ඉස්සරහින් තියෙන රූපේ, ශබ්දේ, ගන්ධේ කියනා වූ ඒක ඒ අරමු ඒකේ සෙවණැල්ල. ඒක නෙමෙයි ඒකේ සෙවණැල්ල උදව් වෙනවා. ඇහැට ඕක අනට ගැටුණාම ඕව නැතුවට ඉබේම ඊට පස්සේ අපිට ලෝකේ හදාගත්තාම නින්ද ගියන් පස්සේ මේ ලෝකයක් හිතේ තියෙනවා. ඒකට පස් දොරක් ඕන නැහැ. මනෝද්වාරේ මේ ඔක්කොම තියෙනවා. පස් දොරෙන් දකින සේරම මනෝද්වාරේ වෙනම පංචද්වාරයක් තියෙනවා. කොහේ පේනවද නැද්ද දැනුණාට. දැන් මොකද අපි කරන්නේ? පස් දොරෙන් ලෝකෙත් එක්ක ජීවත් වෙනවා. නිදා ගන්නවා කියන්නේ වෙන ලෝකයකට යනවා. දැන් පේන ලෝකේ එක එක කෙනාට එකක් නෙවෙයි. දහ දිනක් අපි ඇඳේ දෙන්නෙක් නිදාගෙන ඉන්නවා. හීන පේනකොට එක ලෝකයක්ද පේනවා. නැ දෙන්නට දෙකක්. දහ දිනකට 10ක්. එනම් පස් දොර පාවිච්චි කරලා අපි හිතේ ලෝකයක් හදාගන්නවා. මේක සාමාන්‍යයෙන් පස් දොරේ කරන වැඩ 90මයි පහළ වෙන්නේ. අන්න අර නින්දට යනවා වගේම මේ හදාගත්ත ලෝකෙන් පරලෝ යන්නත් වෙනවා ජීවිත අවසානයේ. එහෙනම් අර මත්පැන් පෙරන්න විකුණන්න කුඩු විකුණන්න හොරට හොරා කන්න ගියාම
නරහලෝකයක් හිතේ පුරුදු වෙන්නේ. එහෙනම් හොරකමට අදාළ විපාකය සඳහා පවෙන් පරලෝ යන්න වෙනවා. ඒ හදාගත්ත ලෝකෙට තමයි යන්න වෙන්නේ. ඒ හැදුවා. ඒක වරද්දේ කියලා තේරුම් අරන පිනෙන් ජීවත් වුණොත් එමේ මේ ලෝකයක් හැදෙනවා. නැහැ ඒකෙන් යන්න වෙන්නේ. එතකොට මිනිසුන් අතර හෝ දෙවියන් අතර කාම සුගතිය. මේ කාම අරමුණු හවස් පස්තර පිනවීමට එහා ගිය සංසුන් සමාධියක් අදාගත්තා. ඒකෙන් පරලෝ ගියා. ධ්‍යානෙන් පරලෝ ගියා. බුදුන් වහන්සේ පහළ වෙනකොට පව තිබුණා, පින තිබුණා, දානෙ තිබුණා, එවන් පරලෝ යාම තිබුණා. පරලෝ නොයාම තිබුණේ නැහැ. එනම් පරලෝ යාම ගැන කියන්නද බුදුහාමුදුරුව පහළ වෙන්න ඇත්තේ? මටත් මේ රටේ ඉන්න සමහර අය කියනවා ලෝකෝත්තර ගැන විතරේ බණ කියන ලෞකික ගැන කියන්නේ නැහැ. ඉතින් 99%ම ලෞකික ගැන කියන්නේ මමත් එකට වැටෙන්න ඕනේ. මම දකින්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තරයක් ගැන බණ කියපු කෙනෙක්. ඒක වහලා තියලා අපි කතා කළාට වැඩක් නැහැ. කොලේ වහලා. ඒක තමයි මිනිසාව වෙනස් කළේ. අරකාර දවල් මිගල් රැල්ලාලේ ප්‍රතිපත්තියක් නේ. දොන්නම් දොන් සිමන් නම් සිමන් දොන් සිමන් දෙකක් බෑ කියලා කියන්නේ. ඒකේ පවුත් කරනවා පිනුත් කරනවා. උඩ පැත්තෙන් හොඳයි යට පැත්තෙන් ඇතුළතින් දුෂ්ටකම ආරයි යනවා. මේ නිසා මේ කර්ම රැස් කිරීමේ කර්ම මාර්ගය තුළ තමයි පුද්ගලයා පංචශීලයේ සිට උපසම්පදා ශීලයේ දක්වාම පෘථග්ජන නම් ඉන්නේ. පෘථග්ජන නම්. ජනප්‍රිය වචනයක් තියෙන අපේ රටේ උගත බුද්ධිමතු අතර අපි තාමත් පෘථග්ජනයි කියලා. ලෝකෙට එහා පැත්ත ගැන බණ කතා කරනවා. හැබැයි ඇහුවොත් පෘථග්ජනයි කියලා කියනවා. ඒ නිසා මේ අපි කතා කරගෙන අපි එක බලන්න. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින සිත ඇහෙන් හිතට කනෙන් නාසයට දිවෙන් කයට මාරු වෙනවා. සිතෙන් සිතට මාරු වෙනවා අරමුණු. දවල් කාලේ පස් දොරොස්සේ යමෙන් ඉඳලා නින්දිදි පස් දොර වහගෙන මනෝද්වාරයට එනවා. ඉවර නැහැ. දැන් මේ සිතේ හටගන්න මේ ඇතිවීම නැතිවීමට මොනවහරි වෙන නමක් තියලා නැද්ද? ඇහි කනේ නාසයේ උපදින අරමුණු නැතන එකට වෙන නමක් තියලා නැද්ද? තියෙනවා. අන්න ඒක නිවැරදි කරගන්න බැරි වීමම අපිට මේ ආරි සත්‍යයට ප්‍රවිෂ්ඨ වෙන්න බැරි වීමට හේතුවක් වෙනවා. කලක් තිස්සේ අදටත් ලෝකේ ඉන්න පුළුවන් ලංකාවෙත් ඉන්නවා. පංචස්කන්ධය කියන්නේ ශරීරය. පංචස්කන්ධය කියන්නේ ඇහි කන නාහි දිවයි කය පහට. තාමත් මට මෙහෙම කියනයි හම් වෙනවා. එතන හිටියනම් මමත් ඒ ගැන බණ කි කිය ඇති. ඔය රාජකීය පණ්ඩිත උපාධිය පවා ලැබුවා කියන්නේ පංචස්කන්ධය කියලා පත්‍රවල ලිපි ලියනවා කයට. ලංකාවේ ඉන්න අය. පංචස්කන්ධ යන සමූහයන් පහයි. සමූහයන් පහ උපදින්න ඇහැයි කනයි නාහයි දිවයි කයයි සිතයි දොරවල් හයම උදව් වෙනවා. ඔය සංගුත්තනිකායේ තියෙන අවසත්තරණ සූත්‍රය තුල මේ රහස තියෙනවා. පෙරලා නැතුව ඇති කවුරුවත්. ඇත්තේ ලියුණොත් එම පාඩු ඇති එකයි. ඒකේ පාලිය තිබුණාට සිංහලට පරිවර්තන වෙනකොට රූප අතහැරලා තියෙනවා. ඇහැ නිසා කන නිසා නාසය නිසා දිව නිසා කය නිසා වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් පහළ වෙනවායි කියලා මේක තියෙනවා. ඇස නිසා නම් පහළ වෙන්නේ මොකද්ද? ඇහෙන් විඳින්නේ. කවුරු වින්දත් ඇහෙන් විඳින්නේ රූප රූපය. කනෙන් මොකද්ද විඳින්නේ? කනෙන් විඳින්නේ ශබ්දය. නාසයෙන් ගන්ධය. එතකොට එහෙනම් ඇහැට හමු වෙන රූපය වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් නැදී විඥාණයෙන් දැනගන්නවා මේ මොහොතේ. කනට හමු වෙන ශබ්ද රූපය වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් නැදී විඥාණයෙන් දැනගන්නවා මොහොතේ. දැන් එතකොට රූප හයක් නැද්ද දොරවල් හයට? රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පට්ඨබ්බ රූප ධම්ම රූප. විඳින්න ගිහිල්ලා මේවත් එක්කලා ඇලෙනවට ගැටෙනවට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන තණ්හා හයක්. ජී මේ තණ්හා කාය. ප්‍රචලිත ජනප්‍රිය බුද්ධ ආගමේ ඕක නෙවෙන්නේ රූප කියන්නේ. ශරීරය. ශරීරේ රූප වේදනා සංඥා සංකාර නිකන් ඔය ගියාවයි. අදාළ නැහැ. එහෙම නැත්තම් ශරීරේ ගන්න ආහාර පට ව්‍යාපෝ තේජෝ රූප.
ස්කන්ධ පංචකේ එකක් රූප පටවි ආපෝ තුජ නැත්නම් ශරීර අනික්ක වේදනා නාම රූප එහෙමයි කඩන්නේ. දැන් කොහොමද රූප සංහාව ශබ්ද තණ්හාව නැති කරන්නේ මේ පංචස්තන්ධය තුළ? ඒ අය දන්නේ නැහැනේ වේදනාවෙන් විඳින්නේ රූප අරමුණ කියලා. ඒ විඳින්න ගිහින රූප තණ්හාවට වැදෙන්න කියන්න දන්නේ නැහැ. ශබ්ද අරමුණ වේදනාවෙන් විඳින්න කියන්න දන්නේ නැහැ. ඒ නිසා වේදනා සංඥා සංකාර පැහැදිලි කිරීමක් වෙන්නේ නැහැනේ රූප කියන්නේ ශරීරය කියලා ගත්තාම. පටවි කියලා ගත්තාම. නමුත් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, තණ්හා පොට්ටබ්බ තණ්හා තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය. කය පංචස්කන්ධය නෙමෙයි ඇසෙන් අරමුණක් ගන්න කණෙන් අරමුණක් ගන්න මොහොතක් පාසා දොරවල් හයෙන් ස්කන්ධ හයක් පහළ වෙනවා පහේව හයක්. ඒ අපට දැන් මම උතන තවත් එහාට තරණයක් කියනවා. අපිට ඉතින් ඝනකයක් තියෙනවා. සුනකයා ගවයා එළුවාස්සයටත් ඝනකයක් තියෙනවා. නමුත් අපි දෙවියෝ භූතයෝ ප්‍රේතයෝ බ්‍රහ්මයෝ දකින්නේ ඝනකයක් කියලා. රූප කියන්නේ ඝන කයකට නම් එහෙනම් මිනිස්සුන්ටයි ගවෙන්ටයි සුනකින්ටයි විතරයි රූප තියෙන ප්‍රේතයින්ටත් නැහැ භූතයින්ටත් නැහැ දෙවියන්ටත් නැහැ බ්‍රහ්මයින්ටත් නැහැ. මම අහන ප්‍රශ්නේ ලෝකෙම. එතකොට ස්කන්ධ හතරෙන්ද පරලෝකෙ ගිහින් තියෙන්නේ? වේදනා සංඥා සංකාරය විතරද? නැහැ. සූත්‍රයක් තියෙනවා සීහූපම කියලා. දෙවියෝ සම්බන්ධයෙන් කතාවක් තියෙන්නේ. දෙවියෝ කියනවා මේකෙදි අපි මේ සක්කාය නැහැ කියලා හිතන් හිටියට අපි සක්කාය තුල නේද හිටියේ? දෙවියන්වත් සක්කායවත් පංච පාදානස්තන්දේ තියෙනවා කියලා එකකින් කියලා තියෙනවා. ගිලාන සූත්‍රයේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා බබලෝ ප්‍රාර්ථනා කරන්න එපා හෙත් සක්කාය තියෙනවා. පංච පාදාන. එහෙනම් පංච පාදානස්තන්දේ රූපයන්න අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ තියෙන්න ඕන එකක්. අපේ බුද්ධ ආගමේ රූප කියන්නේ ශරීරය කියලා ගත්තොත් එහෙනම් අපායත් එහෙනම් ශරීරය තියෙන්න වෙනවා. පට වියපෝ තේජෝ දිව්‍ය ලෝකෙත් තියෙන්න වෙනවා. බ්‍රහ්ම ලෝකත් තියන්න වෙනවා. ඔබ වාතික ප්‍රතිසන්දිය කිනේ ඔප්පු කරන්න බෑ. මෙන්න මේ වැරදි තැන ඉඳලානේ මේ අපි ඉන්නේ. එහෙනම් අපිට කර්ම මාර්ගයෙන් එහාට පාරක් නෑ. ධර්මයේ තේරුම් ගන්න නැතුව ධර්ම මාර්ගයට යන්න බෑ. මන්දයත් තථාගත බුදුපියාණන් වහන්සේලා සීසත් ධර්මයේ දේශනා කළේ පංච උපාදානස්කන්ධයෙන් මිදීම මුල් කොටගෙන දුක් ගෙනත් දෙන්නේ උපාදානයි. උපාදානස්කන්ධා දුක්ඛ කියලා තේරෙනවනේ. ඉතින් ඔබ උපාදානස්කන්ධය තේරුම් ගත්තාම උපාදානෙන් මිදීමේ මාර්ගයනේ ධර්ම මාර්ගය කියන්නේ. පවතුල හරි පිනතුල හරි ධානයතුල හරි කර්ම රැස් කිරීමේ උපාදානයක් නේ අර වෙන්නේ. උපාදානෙන් මිදෙන පාරක් එක නෑනේ. ධර්ම මාර්ගය කියන්නේ මොකක්ද? සෝ උපාදානස්ස කෝහං මච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. උපාදාන සහිත කෙනාට මම උත්පත්ති පනවනවා. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නෑ. එනම් පව උපාදාන නිසා නෙවෙයිද පරලෝ යන්නේ? වෙන උපාදාන නිසා නෙවෙයිද කාමසුගතිය උපදින්නේ? ධ්‍යාන උපාදාන නිසා නෙවෙයිද බඹලෝ යන්නේ? දැන් මේ උපාදානෙන් පරලෝ හදන එක නේද කර්ම කරනවා කියලා කියන්නේ. පරලෝ තියෙනවා නෙමෙයි මේ කර්ම තුනින්ම පරලෝ හදනවා අපි හදාන්නේ. මේ පරලෝ නොයන්න බෑ. නමුත් ඔබට වැටහෙවි ලෝකෙ නෙමෙයි අපේ හිතේ තියෙන අරමුණක්. ලෝකේ අතහැරෙනකොට අරමුණේ තියෙන ඇල්ම අතහරින්න පුළුවන් නම් තණ්හාව නෑ කියන්නේ ඒකනේ. එදාට ඇද්ද කපි වෙනකොට අය අල්ලගන්න දෙයක් නෑ. මේ දාලා යන්නේවා දාලාම යනවා. බයකුත් නෑ. ඉතින්ද අපි හිත හදන්න ඉගෙන ගන්න ඕන. මේ දේශනාව තුළ ඒ ඔක්කොම කරන්න බෑ. එනිසා මම සමාජයෙන් ඉල්ලනවා. සදහම් හොයනවා නම් එපා නම් ඉතින් පින් දහම් කරලා පරලෝ ජීවිත සකස් කරගන්න අපට අපි විරුද්ධත්වයක් නෑ. ලංකාවේ ලෝකේ කොහේ හිටියත් තමන්ව වංකාක වංචාව කරන්නේ නැතුව පුණ්‍ය කර්මයේ නැඹුරු වෙනවා. නමුත් සදහම් හමු වීමෙන් ගන්න ඕන ප්‍රයෝජනය. මාර අපි කතා කළේ මොකද්ද? අලං වාය මිතුන් තත්ත කියලානේ. මනුස්ස ප්‍රතිලාභයට සදහම් හමු වීමෙන් කරන්න ඕනේ නම් එහෙනම් ඒක ස්ත්‍රී පුරුෂ කිහිප පැදි ભેදෙන්තර ලංකාවේ හෝ කොහේ හිටියත් ඒ සමංගේ යුතුකම් වගකීම් ඉටු කරන ගමන් කර්මක්ෂේත්‍ර කිරීමේ කර්මයේ වර්තමානයේ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. මම කියනවා තනියම සමාජයට කවුරුත් යන්නේ නැති වුණත් බුදු සමයේ ආරි සත්‍ය සඳහන් ධම්මං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ කම්මක්ඛය කිරීමේ කර්මය සඳහා පමණයි. අනිත් අයට කම්මං සරණං ගච්ඡාමි අරුණහම ධම්මං සරණං ගච්ඡාමි මේ විශ්වේ හම්බ වෙන්නේ නැහැ. එක්තරම් ගන්න. එනිසා අපි ධම්මං සරණං ගච්ඡාමි වෙලා නැහැ. පෘථග්ජනනා.
සසර දුක හදනවා අපි සසර හදමින් ඉන්නවා නමුත් සසර හදන එකෙන් මිදෙන්න ධම්මන්තරණං ගච්ඡාමි උපාදානස්ස කෝහං අච්චු උත්පත්තිං පඤ්ඤාමි උත්පත්ති පනවන්නේ උපාදාන සහිත වුණාම උපාදාන රහිත නම් උත්පත්ති පනවන්නේ උපාදාන රහිත වීමට ධර්මයේ සරණ කර ගැනීමනේ ධර්ම මාර්ගය කියන්නේ එහෙනම් මම ඔන්න ඔබට මොකද කළේ ඒ අවුස්සලා තිබ්බා ඒ මට දොස් කියන්නේ පායිට පස්සේ ඔබේ ස්වාමීන් වහන්සේ ඕන නම් ඊළඟ දින ලබා දෙයි අපි පැය පැය කතා කරලා මේ ඒවා විස්තර කරමු වෙනම එහෙම මේ පැත්තක් තියෙනවා ඒක ඇත්තක් තියෙනවා කියලා හොයාගන්න එහෙම ඕනේ කියලා හිතනවා එනිසා අපි මම ලෝකයට යෝජනා කරනවා ඔහෙ හිටියත් බුදු සමය තුල බුදුවරු මිනිසක් බව ලැබුවාම ඔවුන්ට කර්මක්ෂය කිරීමේ කර්මය කරන හැටි නම් වූ මාර්ගය තේරුම් ගන්න එක තමයි සද්ධර්මය කියන්නේ කියලා තියෙනවා. ඒක හොයන්න උත්සුක වෙන්න. නැත්නම් ජීවිතය අවසානේ පරාදයි. කොහේටවත් පරාදයි. මොකද ලබාගත්තු මනුස්ස ජීවිතේ වැඩක් ගත්තේ නැහැ. ඉන් එහා පැත්තට ආයෙ ගිහාම පරලෝය යයි. ආපහු මෙහෙම එන්න ඕනනේ. සද්ධර්මය හම්බ වෙන්න. ලෝකයා කතා කළාට මම පිළිගන්නේ නැහැ. දිවි ලෝකෙ ගිහින් නිවන් ලබන්න පුළුවන් කියලා. මාකට කතාවක් කියලා තියෙනවා ළඟදී. කාලයේ දීපයේ දේශයේ කුලයේ මව බලලා බුදුන් වහන්සේ මිනිසුන් අතර ඉපදුනේ දෙවියන් අතර බැර නිසා. මොකද පියාගන්න. ඒ වගේම දෙවියන්ගේ සුගතිය මනුස්ස ලෝකයේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ උබ්බණිවිති සූත්‍රයේ මෙහාට ඇවිදින් තමයි සද්ධර්මයේ පිහිටන්නේ කියලා. මනුස්සපටි ලාභෝච සද්දම්මස්ස දේශනා කියලා කියන්නේ මනුස්සපටි ලාභේ වැදගත් කියලා තියෙන්නේ මේ වැඩේ කරන්න පුළුවන් මනුස්සෙන්ට මෙතනින් යන්න පුළුවන් මව කුසත් තෝරා ගන්න බෑ මොකද මරණව එන්න දෙන්නේ නැහැ උපදින්න ඕනේ වුණා හුඟක් මරන්න ලැත් වෙලා ඉන්නේ ආයේ එන්න නැතුව පුළුවන්ද ලබාගත් එක අතහැරියාම හිතන් ඉන්නවද ලේසියෙන් හම්බ වෙයි කියලා එබැවින් මේ තත්ත්වයන් තේරුම් අරගෙන වහවහ ධර්ම මාර්ගයේ පූර්ණේ කරගන්න අවශ්‍ය අවධානය යොමු කරා. ඒ සඳහා කරුණ පැහැදිලි කිරීම සඳහා මට අවස්ථාවක් දීම පිළිබඳව මම බෙවින් ස්තුතිවන්ත වෙනවා. මොනම සූත්‍ර දේශනාවක්වත් ගන්නේ නැතුව නිකන් ගාතාවක් විතරක් අරගෙන මේ රටේ තුටේ මෙච්චර ධර්ම දේශනා කරන කෙනෙක් වශයෙන් කිසිම මහන්සියකින් තොරව කරුණ පැහැදිලි කිරීමක් විතරයි කළේ. එනිසා පංචස්කන්ධ කියන වචනේ වචන තිබුණට විග්‍රහය වැරදි නම් එතනින් එහාට සියලු ධර්ම දේශනා කරලා තියෙන බුදුන් වහන්සේ පංචස්කන්ධේ පංචපාදානස්කන්ධය තුල සියලු ධර්ම කියන්නේ ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය පටිච්චසම්පාද නිරෝධය කර්මච්ඡේ කීමේ කර්මය බොජ්ජංග මරණ සතිය සතිපට්ඨානෙ ඕන එකක් ඒවා ප්‍රායෝගික කරගන්න බැරි අපට පංචස්කන්ධය තුල දකින්න බැරි නිසා ලෝකේ වැරදුණු බුද්ධාගමක් තුල ඉන්නවයි කියලා මම දකින්නවා අපි නිවැරදි බුද්ධ ආගමකට ආවොත් ප්‍රතිඵලක් තියෙයි. එතකොට ලෝකෙ හැදී රට හැදී. බුදුරු එලි කරපු රහස මතු කරගත්තොත් රට හැදී ලෝකෙ හැදී. නමුත් අපි පරිසරයට එරෙහි වුණොත් වැඩි කල ලෝකෙ තියෙන එකක් නැහැ. පරිසරය අපට දනුවන් දියෝයි තියෙන විදිහට. ඒ ගැන ගැඹුරෙන් හිතන්න කියලා මතක් කරමින්. එහෙනම් මිහිතලය තුළ මේ පෘථිවි තලය තුළ මේ ශ්‍රී ලංකා ද්වීපය සතු වුණා වූ ථෙරවාදී උරුමේ එළියට අරගෙන ඒ ප්‍රයෝජන ගන්න මිනිසුන් බවට පත් වුණොත් ලෝකෙට ඒ ධර්මය ඕන වෙයි. ධම්මස පහද කර පාදා ගන්නට ඔබට මෙම කරුණ පැහැදිලි කිරීමේ හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම පැහැදිලි කිරීම අවසන් කරනු ලබනවා. මෙමත් ප්‍රාර්ථනාවක් කරමි. සබ්බීත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි.